එකසිිය දහයක විවාහ උත්සව පැත්ව එක අවුරුදු භාගක විර අවුරුදු භාගක විතර දිග විවාහඋ මස දිනුව මසතුන මස තුනකරත් තුන මාරක්ක හා මාරක් විතර අපේ වචනයෙන් කෙනන මස තුනහා මාරක් මගුල් කෑ ම දැ අපි සාමානන් ර්තුක්ගේ ර් හදවසක්න හදදීගනත රජුර ඇත්තම රජරුවයකට සවන්දීලා මේ සුසට ප්‍රතිකාර කලා ප්‍රතිකාර කර හාම සූසා මොකද කර බලන්න ගණු දෙනුවල ආකාරෙ කොහොම දෙ කියලා මේ සූසා මේ යුද්ධේ මෙහැමන්න මූි වෙච්චෙක් කෙන රජුර හුට්ට ප්‍රතිකාර කරනවා එතකොට මේ ඊට පැස්ස අවසානේදී සූසම ඔහුගේ අතිබම සූසකගේ තරුණ පු තා බාරදැ විම ර සුරජචුවන්. අපේ ජාති කටාව අියලීත් හලිට ඩිස්ත්‍රී එකසිේ හැට පස්වැෙනවැට ඇඩ සහන දෙනි කොට සමඟ ඉතින් අපි පෙර කොටසේ පලවෙනි කොටසේ කතාබහ කරේ මේ කාබන් ධහතර කාබන්දා හතර කිවට මොකක්ද මේ කාබන්ද හතර සහපේ මහහාචර රජ්‍යෝමද දෙවයන් විටින් විට එක එක බරපතල වජනත් එක්ක මෙන්න මේ කාල නීර්ණය මේන්න මේ කාල නිීර්ණය අනුවෝක කියනවා ඉතිම් මේවා මොනවද කියන එක අපි පළිනි කොටසිෙන් විසිඳ ගත ඒතරක්න මේ අපේ රටේ අපි රටවට මුූද තියෙන රටක් අපි මුහුදු පාලම් විවෘර්තවීම් ගැන නතා කරා ඇතකොට අපේ කාටත්ති ිච ප්‍රශ්න ඇතමයි අපේ ගිලීගිය නගර තියන්න බැරි දේතකොට මුදර රට පැත්තට ආවනන් කෙතින් ඒ ගැනත් මහ චරතුමා උත්තරයක් දුන්නා අපේ පලවෙනි කොටසර කි හිල්ල ඒක බලන්න පුළුවන් අහන්න පුළුවන් ඒවන අපි ස්‍රදැම්මේ ධන්තුරේ සටනය තමයි අපි හිටියේගේ සතිය අපි කතා කරේ දැන් දෝන කතිරනාවත් අලියෙක් පිට නක්ගල ඊළඟට සූසගේ පොඩි පුතාවත් ඒකාලියෙක් පිට නගගල ඊළඟට අර පෘතුගීසින් විසින් සොයාගත්ත කැකිට ගෙඩියක්කිර මැනිකයි රත්තරං කාස රාතල් හතලිස් ගානලත්්දකුද නස මේ ඒ මළුයි මැනිකුයි යොක්කම තවාලි පිටිය අලියෙක් පිට තියලා දෙපැත්තෙන් බ්‍රිගෙට්ද එකක් දාලා ඔන්න බලනහතුවදියහාාවට මහනුවරහි දම් පෘතුගසින් පහු හින කතාව තමයිස අපි ඉවර කර ඔ ඇතෙම අපි මේ කියාගෙන එන්නේ දවස්ගේපයක් තිස්සේ ධන්තුරේ සටනටන ගැන අපි ඊට කලින් කොළම්ඹ කොට්ටුවේ සටන ගැනත් කිවවාලෙන් රයිසි රසිං රජතුමාගේ එතකොට අපි පහුගිය සති අවසාන සතියේ අපි කතාව අපි අවසන් කළේ අ පෘතුගීසි හමුදාව අමහනුවර අතෑරලා පසු බැහැලා නැවත බලනකොටුවට එන කතාවේ එතකට ඒක ද අපි කිව්වා කොටස් තුනකට මේ සූසා ආණ්ඩුකාරය මේ පදුගී සහමුදාාව කොටස් තුනකට බෙදලා ඒ කොටස් තුනයේ පළවෙනි කොටසේ එක නායකෙක් ඊළඟට මැදකොටසේ දනකතිරනා කොමරියයි ඊඟට සූසගේ ආණ්ඩුකාරයාගේ පුතයි ඒවාගේම ජයිවීරගෙන් කොල්ලකාගත්ත වස්තුවයි ඒවා අල්ලි ඇත්තු පිට මටවල ඇතු දෙවැනි බලෑනිය සරහට අරගෙන ගියා ඉර පසේ පිටිපස්සිං සූසා තමාගේ කණ්ඩායමත්ත එක්ක ආවයි කියලා එතකොට අපි ගේ සතිේ දෙකිව්වාඒ පලයනි බලෑනියයට පලවනිි විමලධර්ම සූරී රජතුමාගේ හමුදා විසින් ඉතා සාර්ථක ප්‍රහරයක් එල්ල කල්ලයිවර වෙලා එකගොල්ලෝ මුලු බල ෑැනියම විනාසයට පත් කළා කියලා අපි කිවව. එතකොට දැන් ඉතුරුුවලතින්නේ මැද එකයි අවසානය එකයි බලෑනි දෙක ඉතින්ි දන්නවා මොනාද පිටිපස්සෙන් සූසා ගමන් කළේ මැද කණ්ඩායේගේ වැදගත් කට්ටියක්නේගේ දනකතිරා කුමරිය වැඩිය රක්කග නො ක්ගන්න එතකට අපේ සටන් කට්ටිය අපේ පලනි විමර ධරම සුරයතුමාගේ ක්ඩායම කල්පනා කලා එගල්ලන්ගේ මූලික අරමුණ වනේ මූලි කරමුණ හැටීට තිබුණේ එකක් දනකතිරනා කුමරිය අල්ලාගන්න එක දෙක ජයවරගෙන් පැහරගත්ත වස්තු අත්පත් කරගන්න ඔක තමයි විමලධරම සූරරගේ හමුදාවේ මූලික අරමුණ වඋනේ අපි දන්න අර ඒක නායක මුදලි කියල කෙනෙක ඔව්වා කියල බලකොට ගාවට ආරක්ෂාවට එතකොට දැන් මැදකොට සේ දෝනකතිරණ යන නිසා සිංහල හමුදාව පිටු පස්ස පැත්තෙ කණ්ඩායමට පහරදුන්නා පහරදිල අපි දන්නවා ධන්තුරේ පටු පාරක් කියලා පි කිව්වා කැබද පාරක් කියලකව ඒ කාලේ කහොමහරහෙම ගහන්ලා ගෙහවට පස්සේ ගහන්්ඩ ආරම්භ වෙන කොටම මොක දනේ මේ ඔක්කොම බලමුලු විසිරීගයා විශරීගගේයටට පස්සේ මැද කොටස ඉතුරුුණා කොති තුරුණු හම ඒකනායක මුදලි වහාම ඇවිල්ලා දෝන කතිරා බිසව අල්ලගත්තා ඊට පස්සේ පෙදරෝ සූසගේ පුතත් අත්ත ඩංකට ගත තරනල හෝ ගත ඉට පහන්සේ අරගෙන මේ ග අන්ර ගතන යගෙන බොම සුරක්ෂවයක අරගෙන ගියා විමල ගරම සුරියයා අබියසට දේල්ලා ඉටමස්සේ තැ මෙහෙම වෙනකොට සූසත් අත්තඩංගුවට පකතුුණා මොකද සේලමටන බිදවටන පිරිස්් බලයඇතිවරයි ඔක්කොමවරයි ඉතින් අවසානයේදී දෝන කතිරනාා කුමරිය මේ ඉල්ලි මක් කලා විමල ධර්ම සූරිය හිත්තුමාගෙන් සූසට හොඳින් සලකන්නේ කියලාකම් මොකද අපි දන්නවා විමල ධර්මසූරය රජුත් දොනකතිරනාා කොමරයට සවන් දෙෙන්ඩ ඇති ගෞරවනිය ලෙස මොකද ඇය කරල්ලි අත්දගේ දුවන ද රාජකී උරුමයක් තියන කෙනෙක් ඔහු කොනොපු බණ්ඩර්කාලේ මේ ගොල්න්ගේ අයි හොඳයිකං තිබ ලෙස තිබන්නේ ඉති ඇතකට සහනිත්්‍යක ඉමල ධර්ම සූරයේ රජතුමා කොනපු බණ්ඩර වෙලාන්න කොට පෘතු ගාලි පවා ගිහිල්ල ආපුකෙනක් නෙස ගෝවට ගිල්ල තිබුණ නදම තාව ආර්ථාවක මනන්නදන්න මෙ සරටත් හමුණ කියල ඔස්ට්‍රියාව සටනකටත් සම්බන්ධ වනා කියරලා අපට ඊමේල්ලයක්ක්ෙන කියවලද හරි අප හිතව ්‍රාාවක මහතතුරු හුඟක් තොරතුරු අමතර දේවල්ල අපට එවෙල්ල තියෙනවා එති අපි ඒ හැම එකක්ම මේකට අදාලන කියන අදාල්ල වෙනවන් නං අපි ඒක කියනවා නැත්තන් අපි බොහොම භාවනාමේ සිතිවිල්ලෙම් මේකට සවන්ධන අපේ හිතව ්‍රාවක ප්‍රේක්ෂක ජනතාවට ටිකක් බාධාවල් ඇතිවඩ පුළුවන් කෙලා හිතෙන නිසා හතවට දවුව ඔ හතරවට දවෝති සතා මේකට සම්බඳධතා හුඟක් හොක් ජතියෙනවා ඉදිී නමුත් ොකවයි කියල මේ කතාශරයට හානයක් වන්න හම මේ කතාශරයයේ ඔස්සේදම එක ඟක්කඔයි ගල ගනකොට යල් පාරල් දි ඔබට හයාගෙනට නොට ස්ථාවන න අපි කියන්න ඒේයි හෙම කරන්න කරන්න. අපි ඔක්කොම මෙතන කියන්න ඕන්න ඉතින් හොඳ යෝජනා හොඳ සාර්ථක යෝජනා අපට එවනවා අපි බොම සතිවන්ත වෙනවා. ඒ ගැන අප ග නිරන්තරයෙන් අවධානය ඉදලේ වගේ අපිට අපි සමාවිල්ලා සිටිනවා එවන්න අපේ මහතතුරුන්ගේ නංගංන් අපට නිරන්තරම මහන්න ැරිියන කියන්න බැරිවක ගැන මුත් අදහිරය වෙන්නතු අපට වන්ඩ අපි අවශ්‍ය දෙයක් තියෙන හැමවිලාවකම අපි ඒ ඉදිරිපත් කරනවා එක මහත්මෙක් කියලවල තිබුණා අ කම්කම්බූරු කියන කතාව එක බෝව කියල මනුසුව කණ්ඩෑමක් හිිය ඒගොල්ලට කිය ලට කිව කියලදක හරි ඒ ැන ොක්වත් අර්ථ නිරපණයක් නිර්වාචනයයක් අපිහම කිවෙනෑ මත්මට බොහම සුතිිවන්ත වෙනවා ඉතින් එහෙම දෙවල් මේක තියෙනවා අපට උමනාවඋනේ අවස්ථාවේද ඒක අර්ථය නිර්වාචනය කරනට වැඩිය මේ මේ ජන ප්‍රවාද කෙලිකවට්ටකං අස්සේ සමාජ දේශපාලනක යතාාර්ථයලා තියෙනවා පැදදිලි කරවා තිඒ විධාර් තින පොල තිි බොහම සතුතිවන්තයෙනවා ඉදිරියටට අපටේ වගේ යෝජනාය වන්න අදහස්ස වන්ඩ අ බොහොම කැමැත්තෙන් එක බාරගන්නවා. ද අපට මේවාගේ වැඩසටහනක් ගෙනියන්ඩ බැහැ අපේ හිතවත් ප්‍රේක්ෂක හිතවතුන්ගේ යෝජනා, විවේචන අගේ කිරීම් හැමද දෙක්ම පොෝනයි ප්‍රතිාරය ඔක්කම අපි ප්‍රතිචාර කියයන වචන අයටට තමයි ගන්න. ගන්නේ ප්‍රතිචාර කියයන වරහනක් දාලා ප්‍රතිචාර කියල අපි ගන්න. ඉතින් ඒවා සුදුසුපරිදිවට සවන්දීලා ඒවාපි කියන්න බැලාපොරොත්තුයනවා. ඔන්න දැන් සටන ධන්තුරේ සටනේ අවසාන බාගේ ඇවිල්ලා එකන් අවසන්නුනාා. සලකට කිවනේ සූසත් හොඳට සූසා මේ වෙනකට තුවාල වෙල තිබුණයට දර්ුණ තුවාල දෙකක්සා තු සුළු තුවාල කීපයක් සිද්දවලා තිබුණ සකියෝ සටන න හට මොක දේ ල ඇය හදිස්සියා මෙහෙමයි සූසාටැන වූමනාාවවෙලා තිබුණ මේ යුද්ධගෙන යන්න සටනගෙනන්න හිට ඒකාල සෙන් පතිවරු රට තම හිට එකොල්ල යුද්ධ හිටි එ ැතුව කමර යිස්රය කැමරයිසහටවිල මාර්ත්‍ය ප්‍රකාසක ලේන යුද්හිට පය ඉතින් ඉසායට සැලක් යතු ලෙස තුවා වෙල තිබන ඉතින්ං දොනකතිරරිනා කුමරිය හි ව ල් හිට විිම තරම් සුරඇත්තුමාගේ සුසට ප්‍රතිකාර කරන්නේ කියන ඇත්තෙම රැජ්ජුරුවේක සවන්දීලා සූසට ප්‍රතිකාර කලා ප්‍රතිකාර කර හාම සූසා මොකද කර බලන්න ගණු දෙනුවල ආකාරෙ කොහොම දෙ කියලා මේ සූසානය යුද්දේ මෙහැමන්න මලි වෙච්චෙක් කෙන රජුර හුට්ට ප්‍රතිකාර කරනවා එතකොට යිට පැස්ස අවසානේද සූසම ඔහුගේ අතිබම සූසගේ තරුණ පුතා බාර දෙන විමල් තර සුරචරන්ට ඉ මේවා තුළින් අපට පේනවා මේ හමුදා විනය. ඒ ගොච්චර විනයක්ක්ති විච්ච හමුොච්ර කොච්චර කොච්චරවි ගැන සතුරා බයනැතුව තමාගේ පුත්‍රාව බාර දෙනවා රටේ ප්‍රධාන හමුදාවේ නායකැට මට එක්තර අවස්ථාවක කියවනකොටත් මතක් වුුණේ පහුගේ තිස්සවුරුදු යුද්ධ කාලෙත් යාපනය හිටපු එක්තරා නායකෙක් ද්‍රවිඩ නායකෙක් යම්කිසි කාරණයක් සඳහා. ැ රෙෆ්්‍රී කෙනෙක් ෝජනා කරන්න ඔනුන හම යෝජනා කළලා තිබුණ අපේ හමුදාවේ ජෙනරලෝරෙක් එතකොට යතමයි රෙ හැටියට නම් කරල තිබන මේ වැඩසර හැි නංග කියන්න හොඳන්න යෝජනා කළලා තිබුණ ජෙනරල්ලෝරයාගේ නම කියන්නේ මේ සටන කියන්නේ සට ූමිය සටන් භූමියේදී ඇ සටන් කරන්න මිනිස්සු ඇතුට මිනිස්සු. මිනිස්සු මිනිස්සු තුළ ඉන්නවා. එතර සටනේද එගොල්ල පරාරෝපණය වෙලා සටනක් කරනවා. එතර සටන ගැන වනත් කියන්නේ කෙනෙක් සොල්දාදුවෙක් තමා ඉදිරයේ සිටින කෙනා කරෙහි වෛරෙක්න මේ අවුදේමා නන්නේ ආරක්ෂා කර ගත යුතු යමක් පිටු පස තිය සා. ඉති එතකොට ඒ නිසා අපි මේ යුද්ධ ගැන සංග්‍රාම ගැන මේ වගා කරල යුතු අදහස් තමයි සමයිව ඉව නොකළයුතුදේවල් සංග්‍රාම ඕනේ ෑ මනෂත්වයට. මු නුසත්ව ාන හම ස්ටාචාරයක්ම ගොඩනැගිලති එන්නේ සටන් පාවාදීම් කොමමාන්තරණ ලේවැකිරීම් ඒවත් එක්ක සාමධානයෙන් බහවනනාන යෝගිවෙදල ගොඩනකම සිිස්ටාචාර ෝක කොෙවත් නැහැ ඒ භහාවනාව සමාධය විදර්ශන ඔක්කුම කරන්න පුළුවන්ගන රටක් සමාජයක් මිනිස්ස සංසු වුනාට පස්සේ එතකොට එක අපපත් කරගන්න නම් එරවගේ මාර්ගයකය අනුනතින් අපේ හමුදාව රජතුමා බොහොම කාරුමිකව සූසට සලවා ලමෙන පුතා ඉති රජුට බාර දුන්නා එක බොහොම බොහම අනවේදනීය ලෙන්ගතුවැඩක් රජුරු ඔහු බාරගෙන මේ සලකණ්ඩඇති පස්සේ ඔහු මන්න්නාරම කොටුවට එයව්වයි කියලා වාර්තා වෙලා තියනෝ ඉට පස්සේඒ රජතුමාට එතයින්දිත් ස්ථානෝචිත ප්‍රඥාව තිබ්බ මහනුවර තියාගන්න රෙඩිය මේ ළමයා වඩා රක්ෂාව තිනවා මන්න්න අහරමය කියලනේ රමේ එකඇන්නේ ඔහු කලේමොකක්ද ඒ තමංලඟට වැටිච්ච සතා ඔහුගේ පරිසරයටට මු මුදහරරි පරිසට මුදහරයා හොද හුගේ භාෂාව ඔහුගේ චාරිත්‍රවාරය ඔහුගේ අඳුරනකං ඒන ඔහුටාගන්තුක තන රජතු මේේලාම තියාගමගගේ රජතු ම රලාමට දෙන්සයි දෙකම විස දෙනවාඒ නියමිත සත්කාර කරලා ඉවර වෙලා සුරක්ෂිතව ඒ ළමයාව මන්නාර්මය කොටුවට පිටක් කල්ලා ඒඒ තමන්ටාවේනික පරිසරයට ගන්ඩඕන සතාව තමන්ගේ පරිසරයට මුදා යරිය වගේම තමන්ගේ කූඩුවේ තියාගන් ඩෝනේ කිරිල්ලිව තන්ගේ කූඩුවේ රජතු මතියාග ඉතින් මේ ඇත්තම හැබැයි මේ සටනදී පෘතුගීසින් ඉතා නර්ක විදිර හැසුරුණා අපේ කුඩා දරුවන් ඝාතනය කලා ඒවගේම අපේ තරුණකාන්තාව මැදිවේකාන්තාව සාහසික ලෙස දූෂණය කලාා. ඇති මේවා අපේ උඩරට සිංහල හමුදාව ඉවසුවේ නෑ යනිසා ඉතාම දරුණු වදහිංසා අල්ලාගත් පෘතුගීසි බටයන්ට ඒවා කරපුවායට හම ගැනට නෙමේේ. ඒ ස හමර ට හෙදලා පාවත් බලාගෙන හෙම කලා. එම මතම යුද්ධ පටන්ගත්තික ය ගාතන රන්න ල ම කල ක ෘතු ගී ජාතික මතක න ජයවීර ගානය හරම සහසි කලෙස අවදේක නල අවදවලින් ඇනල කීපද දෙනක් ඇවිලර කොටි ෝල ගොල්ලම ගොල්ල ගාතනය කල නත් සිංහල හමුදාව කටයුතු කලේ යම් කිසි විිදිහේ. ෘති අමුදාවක්ද ෘති හමුදාවක් විදිහට නමුත් කෙනෙක් හ්ඩ පුලන් වැසට නනාගෙනනඉඳලා අර ටෝචරීින් වද හිංසාදීමත් වෘතියමටයුත්තත්ද දෙ කියෙලා නැ ඒ ොල්ල කල්පනා කළේ දැන් ඒ පෘතිගීසි නිලධාරීන් බටයෝ සහසි කල් ලෙස අපේ සිංහල කාන්තාව දූෂණය කරලා කුඩා දරුවන් මැරුවා ඒ කුඩා දරුවන් මරපු අයගේට මේගොල්ලු දුන්නු දඩුව තමයි එක හැක්කයින් කරා. ගොඩා දරුව මරපුවා අයගේ එට ස්ත්‍රීම් දෘෂණය කරපුවායගේ ලිංගේන්ද්‍රියන් කැපවා හබල යන්ට දුන්නා මැරුවෙන යන්ඩ දුන්නා. එ අන්තිමට සමාර ලේකනවල වාර්තා වෙනවා පෘතුගීසි හොල්දද කනවැල්ලගෙන කොළම් භාව කියලා එකක්නගේ අත්ල්ලගෙන කොළම්භාාව කියලා එක හැනතින්නේ බොහම අමාරුවෙන් ආවයි කියලා. ඉති පසම ග්‍රන්ථවල සඳහන් වෙනවා මේක කලේ නැවතත් සටනකදී එවැනිදේවල් නොවරල යුතුවයි කියලා හඟවන්න්නේේ න්ට ගීලන මුම්මේ කරන්න කරන්න පාඩමන්වල්ලදහ එතකොට එතට තන තිබුණේ දැන් මේකපට පිළිබිම්පු වෙනවා උඩරට ගියසුම නිපාල ගියසුමේ ද වගන්තතියක් තියෙනවා කරූර වදහංසාවලට ලක්කිරීම තහනං දෙයක් හැටියට වගන්තයක් කතුලත් කළදන හ එකඇන මේ ඉංග්‍රීසි ජාතිකයන්ටත් මේකොහොම දැනිලලා තිවා කියල කෙ අපට පේනවා එකොට අපි කිසිසේත් මනුමත කරන්නේ නැහැ ශාරීරීක වදහිංසා සතුරෙකුටතියා මොක් කිසි කෙනකොටුවොත් ශාරීරික වද හිංසා පැමිණවීම යුක්ති සහගත වන්නේ නෑ ඒක අපි මෙහෙමේ දන්න කියන්නේ ඒ යුද්දවලට සබාව ච්ායගේ මානසිකත්තක්ම ඒේදවාචකවලට මෝනදීපු අයගේ මානසිකත්වය දිහා බැලුවවාම ඒගොල්ලන්ට තිබුණා දරුව මරපුවායත් ඒවිදිටම මරා දමන්ඒ කේ නෑ. ඒගේ ස්ත්‍රීන් තමන්ගේ අම්මා අක්කා සහෝදරිය දෘෂණය කරපුය ගාතනය කරන්තෙ වුණ හෙම කළෙත් නෑ එ කහන් කන කැඩ පුල හෙම කරන හොඳයි අමරනට වැඩිය කියලා එක වෙනම අදහසක් මේකොලන් ඕන ඕනේ දන්න්න දඩුවම් පමණනුවන්නේඒ දඩුවම් විදින්නාටම පමණක් නොවේ. ට දෂමානයට පැන සමාජයටත් එක්කනේ දැඩුවම් පනුවන. එතකොට උඩරට අපේ සිංහල හම්මුදාව පෙන්වා. සටනටාවට ඔබේ කමන්න සූස සට නාකත්තේ දුන්නට අපියාගේ තුවාල්ලට බෙද්දාල සුවපත් කරන්නවා සහ යගේ පුතත් බලාලගන්නවා අපි ඒක ප්‍රශ්න ඇන්නෙේ සටන මෙතන ද ප්‍රශ්න තියනෙ සටනට ඇල්ල සට දාල ව දෂසට කරනගේ සට දා ල නස මයි ංචලම කිසිම හ වරන ගන්න ට දල දන්න ඇති ඒනිසා මේ අයට දක්ද පේන්ඩ මෙයාගේ නිගන් පච්ච කෙට්ටුවාවගේ සන්නලකු නක්ති යන්ඩ මෙහෙම කරයි කියලා ඉතාම මේ දරුණු ආකාරයට ඒ විදිහයට එයට දැඩුවන් දුන්නා ඉ කියල තිබුණන තින් මේ වෙනකොට පෘතුගීසින් සටනේදදි පෘතුගීසින් දාහක් මේය ගිහිල්ල තිබුණ සවිසින්ද දාහ පෘතුගීසින් ධන්තුරේ සටනේදී ඒ වෙනකොට සටන නිමාව නකොට පෘතුගීසින් දාහක් මේ ගිහිල්ල තිබුණා. ඉතින් කොහමහරි තන්තුරේ සටන ඒ විදිහට නිමවුණා දෙමල ධර්මසුරී ජතුමා වහාම දෝන කතිරණා කුමරිය විවාහකර ගැනීම සරණ පාවා ගැනීමේ කටයුතු සූදානන් කළා එක කොච්චර කොච්චර මුත්තුව උත්සාෝස් ෆ්‍රියෙන් කලාාද කියන එක සඳහන් කරනෝ නං රජ්ජුරු දින එසිය දහයක විවාහ උත්සව පැත්තුව එකක න අවුරුදු භාගයක විතර අවුරුදු භාගක විත්‍ර දිග විවාහ මසත් දිනනුවෙන් මාසතුනේ මහස තුනකටත් ැල නනාමාරක් තුහා මාරක් විතර අපි වචනය කෙනන මස තුනහා මාරක් මගුල් ක දැ අපි සාමානනන් කාර්තුක් වගේ හදදවසක්න හද හීගනිත රජුරු ඒ වගේ තව කීපගුණයකින් එහම කරන්න හේතුව තමයි මෙතන වැදගත් ඇත්තයන අප දන්නවා විමල ධර්ම සුරරි රජතුමා අභිෂේක කරුණානේ නොහනු රජවනා ධන්තුරේ හටනටලින්කාලින් එහම වෙච්ච ලාව අපි වැඩසට හනකත් මතක් කර ඔහුට රාජ්‍යත්වය වෙලව තින උරුමය ෙලිොන කසුගුසුවක් පැන ැගුුණය ගැල එතකොට විමර ධර්ම සුරය ඇතුමත් දැනගෙන හිටිය දෝනකතරනා කොමරියය විවාහකර ගැනීමෙන් පසුව ඔහුගේ පාලනයට නයිතික ස්වරූපයක් ලැබෙනය කියන රජ පවල රජ පවුලකට සැට්න සම්බන්ධ වෙන රජ පවුලකට සම්බන්ධ වනාහමඒ රාජත්වයට යම්ක නීත්‍යනු කූල බවයක් ලබෙන මොකද යම්කිසි හේතුවකින් විමලධර්ම සූරියය රජතුමාට දාව කදෝන කතරන්නට දරුවෙක් ලැබුණනොත් ඔහට රජ කියලේ තියෙනවාය කියන පිළිගැනීම තිබුණා රාජ කියිය ලේ කෙලා ජාතියක් ලෝකෙන අපි දන්න ඉනම් මේ තියන ඒ පොසිටව් පොසිටව ලේ රජ කියිය ලේ කළ ාතියන්න ඉති මේ ඉතින් මෙන්න මේ මේ නිසා විමලර්ම සුරරි රජතුමත් සලකන්ද ඇති බව අපට පයන දෝනකතිරනා හිමිකර ගැනීම ලොකුජයගානයක් ඇති අවුරුම් මා දිීන එක සිද්ධහයක් උත්සෝ පැවත්තුවා ඉතිං මෙන්න මේ මෙතැනින් පස්සේ තවකතා තියනවා පස්සේ උඩරට වෙච්ච දේ නමුත් දීර්ග සටනක් ධන්තුරේ සටනත් ධන්තුරේ සටන විශලේෂණය කරලා බැලුහම අපිට මතක්වනවා අපේ චීනය එහිටපු විශිෂ්්‍රතම නායකවෙච්ච මව සේතුන් කියපු කියමනක්. මොකක්ද හ සටන් සම්බන්ධයෙන් කිව්වේ බලවත් සතුරෙකු හා සටන්වැදීමේදී ඔහු ඉදිරියට එන විට මග හැරයන්න. ඔහු නැවතුනු විට පීඩා කරන්න. ඔහු වෙහෙසට පත්වී සිටින විට පහර දෙන්න. ඔහු පසුබස්න විට ලොහ බැඳ න්න මව සේතු, මවසේතු එසේ කියයන්ඩ අවුදු දෙසියකට කලින් ධන්තුරේ සටනේදී අපේ උඩරට සිංහලය වනුගපනයතරේ මහවසේ තුන්තුමා කියපු ප්‍රතිබේමයිනගේ එතර අපිට පේනවා අපි ඩං අපි මේ සටන විස්තරාත්මකව කිව්වා ධන්තුරේ සටන කියනකොටට ඔබ දැකින් නැති සතුරා ඉදිරියට එනකොට අපේයි පසු බැහැ ලගයා විමලධර්ම සුරිය රජතුමා කළේ එකයි වට පහු බැහල ග හිල්ලාත්. හ මගෑරයන්න මගරල ගියා ඕ නැවතුනො විට පීඩා කරන්න අන්න ඔන් ඇවිගල් ඇල්ල සෙංකටකගල නතරුණනාට පස්සේ කඳදුවලවෙල්ලා බෙර ගහලා කලබල කරලලා ඔන්ට පීඩා කළලා ඒවාගේම ඔහුන් වෙෙසට පත්වෙලා තියෙන වෙලාවට පාර දෙෙන්න්න දැන් ඔය කොහෙද හල්ලොලුව දිදීපුක ගහපපු හැටි ධන්තුරේදී සටන්කරප හැටි එලාගට හ පසුබසිනට ඔහුන් ලොහ බැන්දයන්න ඒකරේත් දන්තුරේදි කලෙත් ලූ බැන්ඳගකිහිල්ලා. පහරදිීපයක. ඉති එනිසා අපේ සටන් උපක් කරම අනතුරක් වෙනකොට රටේ තියෙන සමාජීතයන ඒකාග්‍රතාව ඇතිකරගන්්ඩ මහජනයගේ නිදහස වෙනුවෙන් භූමියය ක්ඩතාව වෙනුවෙන් සජනතාවගේ ප්‍රමාධිපත්වය යිතිකා අයිතිය වෙනුවෙන් මේ සටන් ව්‍යාපාර මෙහම අරගෙන ගියා. ඇතුකට නුවන් මෙැතිනී අපි මහනුවරගෙන අපි තැන්දීරුව කතා කළ දැ අපි කන්දඋඩ රට සැකඩගල, ්‍රීවර්ධනකරින් බැහැලා දැන්යි ආයප පහු ෙන්ඩ ඕන කෝට සිීතාව ඊට කලින් යමක් කිව යුතු තිබෙනවා දැන් අපි මේ සහ අපේ හිතවත් ප්‍රයේක්ෂක අපිට ඉතාම ලෙන්ගතු අය අපට කියලා තිබුණා දැන් වැඩසටහන ටිකක් විස්තරාත්මක පැත්තට වැඩිපුර බෙදිලා යනවා වගේ හැඟීමක් අපට දැනෙනොයි කියලා එක ඇත්ත එක ඇත්ත ඒ එහෙම කියන්න හේතු තමයි අපි දැන් මේ ධන්තුරේ සටන කිව්වා අපිට මස්සේ ගන්නොරුවේ සටන කිව්වා දෙ මේ සටන්වලතියන විස්තර වරණනා කියන්නේ නැතුව අපට මේවා විශ්ලේෂණය කල්ලා ජනතාවට පැහදිලි කරට පුළුවන්කමක් නෑ එකන අපි ඉස්සෙල්ලා මේ මූල දරවවෙටක හයාගෙන ජනතාවට කියන්න කියඕන මෙහම ගැව්වා මෙතනදි අසාර්ථක වනා තතන මේ සමස්තය අවසානයේද අරගෙන අපි කියන්නම් කොහොමද? ම ර්ර ස ජුුවන්ට මෙහම ුදධගරට සල්ලිකෝ ආර්ථකය මොකක්ද එතකට පෘතුගීසිීන් මෙහම කරන්නට ඕුන් ලංකාවතුලාරන්ගේ ර්ථික ප්‍රතිපත්තිය මොකක්ද එහෙම ආර්ථික ප්‍රතිපත්ති අප ජවරන්ටයි පෘතුගීසින්ටයි ගෙනියන්ට පුළුවන් වඩ කලාපී ආර්ථිකය හා දේශපාලනය කොහොමද තිබුණන මේ කතාටික කියන්නට පුළුවන්වෙන්න ස්සල මේ පොඩි කතාටික කියලා ඉවරවල ඇතුල තියන දේවල්ටික කියලා ඉවරවෙලා තමයි. අපට ලළුවන්ගවෙන්න මේ කියපු කතාවට විශ්ලේෂණයක් විනිවිධ දැකීමක් කරන්න එනිසා පිතාම ආදරෙන්හ සැහැසිෙන්ල්ලාගෙනන්නන හිතවත් ප්‍රේක්ෂේ බො හංගක්වෙලවට වැඩසටහන සවන්දන ෘත්තිමේ වශයෙන් වෛ්‍යවරු ඉංජනේරෝඒවගේ නීතිවේදෝ නොයික්කාය සවන්දනතිේ එඒය හිතන ඇති දැන්ටික් මේක කතා කියන්න තත්වට ඇවිල්ලතිය ඕ අපි කටාව කියනවා කතාව කියල ඉවර වෙලා කතාවෙහම වඩ හේතුව වනේ මොකද කියනෙ අපි අවසානයට කියන්නන් හොද අපි අවසානයේදී කිව යුතු එක මුලින් කියලා පටන්ගත්තොත් එහෙම ඔබටත් ඉක්මට අවසං කරගන්නවසං කරගඩනවා කතාාවහනක එපා වෙනවා අපිට පුළුවන් පිළිබඳ තාක්ෂණය කොහොමද හොයාගත්තේ මේ කාරණනා ටික කියන්නට එන්සාපි ඉතාම නිහතමානව ඉල්ල හිටිනවා අපි ඔබගේ ඔබ සියලුදනගේ අපේක්ෂාවන් අප අමතක කරලන්න අපි වැඩසරහ දිගිින්දිකට මර්ගෙනපු ආකෘතිය තුළම පිවා නමුත් මේ කතා දන්න නැතුව. දැන් අපි දන්නවා නුවන් රාජසිහර ඇතුමාර ගල් බැමි කඩන්ඩ මේ අ ඇබුල් ල් තාක්ෂන ොදාගේ තාක්ෂණය යොදාගත්තෙක හුඟක් පේ ්‍රාවකට අලුත් කරුණ කරුණක්ුණක ඒයක කීප දෙනෙක් පෙන් හලතිබුණා අප මූන හම්බුණ හමත්තඒයකනවා ඇ අපි මේ තොරතුරු ලබාදුන්නට පස්සෙ තමයි එතකොට අපේ හිතවත් ප්‍රාවකයක තොරතුරුතියෙනවා එත අපි විශ්ලේෂනයේ දී පත් කරන්නකට ගොගලන්න දෙනවා හරි මේක සිද්ධ වනේ මේ නිසායි කියේලායි ගොල්ලන්නට සබුද්ධිකව තෙරුම්ගන්න පුළුවන්ගෙන හරි එහෙමන අපි දැන් ධන්තුරේ සටන අහවර වුණ අවසායේ දී විහල ධර්ම සූරී රජතුවා උඩ රට රැජින වෙලා හිටිය දෝන කතරිනාව විවාකරගත්තා දවස් එකසේ ගානක් මස්තුනාමාරක් විතර මගුල් කෑව මේ ඔක්කොමගින් පස්සේ රටේ උඩ රට විතරක් නෙමේ තව පහත රට සීතාවක මොකද වෙමින් තිබුණේ අනිත් ප්‍රදේශල මොකද වෙමින් තිබුණේ මේවට මේත් අපි කතා කරන බවට ඔබට පොරන්දුනා එමන අප විරමයකට කිිහිලන්නම් ඒ අතර තුර අපට ලියනවනක් තැපල් පෙට්ියේ විස්සයි හතලිස් පහ කොබ තැල් පටියේ විස හතලස් පහ කොල ලිපි විදිරන දැ පට ව ලිපි විදියට තරක්න මේ අපිට කමෙන්ට් දිහත් ට ප්‍රශ්යම කරන පුළුවන් අපේ ඩිස්කපෂන් එකේ තියෙන මාර්ගෝස්තය සහ කමෙන්ස් විදිහයටත් ඔබට අපේ අපි වෙත ප්‍රශ්නයම කරන්න එහමනම් අපියං විරාමයකට විරාමය අතරතුර අවසන් කොඩසට මෙතනින්